அனுங்கடங்கள மகி மதகேட்டி வேணுமா சந்திரிகா குமாரதுங்க ஜனாதிபதித்துமிய அவங்க என்ன மம பொருணர்வே மே குடா சால்மோல் ஹிமியான் එක්කගෙන ගියා. එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මුදල් ලැබෙන විදිහට ප්‍රශ්න අහලා ඉතින් මේ ලබා දුන්න සහන මම හිතන්නේ එතනින් පස්සේ ඊට වඩා සහන කිසිම කෙනෙකුෙන් කිසිම ආණ්ඩුවකින් ලැබුණේ නැහැ මතකයේ හැටියට. ඉතින් මම කියන්න ඕනේ වී අලෙයි මණ්ඩලයක් දෙවනි සැරේට හැදුවේ මම කුෂිකර්ම ඇමතිවරයා විදිහට. 99 පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා වී අලෙයි මණ්ඩලය පනත අවෝසි කරන්න. විද්‍යාලය මණ්ඩලයේ සම්පූර්ණයෙන්ම වහලා දැම්මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ධර්මදාස බණ්ඩාරනායකතුමා කුෂාරම ඇමතිවරයා ඉන්න කාලේ ඊට පස්සේ දීමෝ ජයරත්න ඇමතිතුමා කුෂාරම ඇමති කාලේ විද්‍යාලය මණ්ඩල පනත අහෝසි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට ඉඳගෙන ඒ යෝජනාව පරාජය කෙරුවා. 2006 නැවත මම ඇමති මණ්ඩලයේ යෝජනා කරලා විද්‍යාලය මණ්ඩලයේ පිහිටීමේ කටයුතු ඉතාම අමාරුවෙන් තමයි මම කළේ. ඒකටත් මට බොහෝ අයගේ සහයෝගය ලැබුණේ නැහැ. ආණ්ඩුව තුල වියලේ මණ්ඩලයේ මම හදලා අවුරුද්දක් යනකම් වියලේ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කළා. ඒ බීමිලදී ගන්න වියලේ මණ්ඩලයට අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ 2007 ඉඳලා වියලේ මණ්ඩලය වී ගන්න පටන් ගත්තා. 2010 කුෂාරම ඇමතිගෙන් මම අයින් වෙනලා සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්නකොට වියලේ මණ්ඩලය භාණ්ඩාගාරයට හෝ ආණ්ඩුවට නැත්නම් වෙන කෙනෙකුට සතයක්වත් ණය දෙන්නේ නැහැ. හැබැයි අද වියලේ මණ්ඩලයේ තත්ත්වය හරි කනගාටුදායකයි. මම දන්නවා විශාල ණය බරක් තිබෙනවා වියලේ මණ්ඩලයට. අර 90 ගණන් වල හම්බ වුණාට පස්සේ මේ ලබා දුන්න සහනත් එක්ක ඊට පස්සේ මාව හම්බ වෙන්න ආවේ නැත්තේ හිතන්න ඇති මගේ සහෝදරයෙකුට ලොකු වීමෝලක් තියෙන නිසා මම තමුන්නාන්සලා ගැන බලන එකක් නැහැ කියලා හිතා. මට වීමෝලුත් නැහැ, ඕඩලුත් නැහැ, ඔය එකක්වත් මට ඔය ෂෙයාස් කොටස් දෙන්නේ මම කාගේ හෝ ප්‍රශ්නයක් මතුවුණාම රටේ මහජනයා සහ පොදු මහජනතාව අතරේ ඒ ප්‍රශ්නය තුල මැද ඉන්න කෙනෙක් මම.